සමහර උත්සාහයන් මං හිතන්නේ සාධනීයයි විශේෂයෙන්ම මම අභිනීතරම කතා කරපු දෙයක් තමයි රජයේ ඇති ව්‍යාපාර ලබන පාඩු සම්බන්ධයෙන් මං හිතන්නේ ඒකට වෙළඳපොළ විවෘත වීම යම් ප්‍රමාණයකට සිදු විය යුතුයි ඉතින් ඒක සාධනීයයි නමුත් එතනදී වැදගත් වෙන්නේ රොෂාන් විවෘත වෙන එක බොහොම විනිවිද භාවයෙන් යුතුව සිදු වෙන්න ඕනේ ඒ අදාළ සැපයුම් කරුවන්ව කැඳවීම ඒ සම්බන්ධව අනිත් එක විනිවිද භාවයෙන් යන්න ඕන අනිත් එක ඒ සඳහා වෙළඳපොළ නියාමන අධිකාරියක් කරහා වෙළඳපොළ නියාමනයත් අනිවාර්යයෙන්ම අත්‍යවශ්‍යයි एक एक पैत्ता महाबैंको स्वाधीन पानते महिता ने महाबैंको स्वाधीन वीम महिता ने साधनीय तत्क नमूत वेदंती पानते ना अड़पाड़ गुड़ेन हदन विशेष मौन पत्कीरी संबंधी नेता मेक योजना कल तीन पनत के पते बैंक तीन तत्व मुदलमातीवर पुलवांग साहन प्रमाण महाबैंक अदाल बोर्ड्स देखती है गवर्नेंस बोर्ड डेगा मॉनिटरी बोर्ड डेगा ओट पुलवा पत्कर विशेष में जनाधिपति मुदलमातीवर जनाधिपतिवर एवं अवस्था इतो मूल्य पद्धति तंगली गहन अवस्थाव රටේතියන විදායකයට ඉතින් මම හිතන්නේ මේ වගේ දේවල් තියෙනවා සංශෝධනය වෙන්න මෙතනදී මම හිතන්නේ මේ සම්පූර්ණ ක්‍රියාපටිපාටියම මගහැරන කොටස තමයි අපේ අර ගවර්නන්ස් ස්ට්‍රක්චර්ස් කියලා තියෙන්නේ රොෂාන් මම නිතරම හිතන දෙයක් තමයි අර ගවර්නන්ස් ස්ට්‍රක්චර් එකක් නැතුව ආර්ථික ප්‍රතිසංස්කරණ කොච්චර හොඳ වුණත් ගවර්නන්ස් ස්ට්‍රක්චර් එකක් නැතුව වුණොත් එහෙම මේක ප්‍රශ්නයක් වෙනවා ඒ ආණ්ඩුකරණය ආණ්ඩුකරණය ඒක හරියට ඇවිල්ලා උදාහරණයකින් කියනවා නම් අපේ මේ එන්ජිම හොඳ කාර් එකක් වුණාට වැඩක් නැහැ අපේ රෝද ඔක්කොම ප්‍රශ්නයක් තියෙනවා නැත්තම් ඔක අනිත් පැත්ත රෝද හොඳට තියලා එන්ජිම හොඳ නැත්තම් අපි වේගෙන් යන්න ගියොත් එහෙම ඕක ඇවිල්ලා ගැලවිලා ගිහිල්ලා අපිව වදිනවා කොහේ හරි අපිට හිතා ගන්නත් බැරි වෙන්න අපි කියන උතුර දකුණු මාරු වෙන්න වදිනවා කියලා ඒ වගේ වෙන්න පුළුවන් මොකද අපේ අර ඉන්ස්ටිටියුෂන්ස් එහෙම නැහැ දැන් මැතිවරණ නිසි කාලෙදී පැවැත්වෙන්න ඕනේ ඊට අමතරව අපේ තියෙන රෙගුලාසි පද්ධති වෙළඳපොළ නිදහසේ ඇක්ටිව් වෙන්න ඕනේ. ඊට අමතරව ඔබතුමාට මතක ඇති අපේ බැඳුම් කර වංචාව සම්බන්ධයෙන් විශාල සාකච්ඡාවක් ඇති වුණා. ඒකට වෝහාරික වාර්තාවක් ආවා. ඒ කාලේටම මෛත්‍රීපාල සිරිසේන ජනාධිපතිතුමා කියන්නේ තවත් වංචාසා දූෂණ කොමිසම් වාර්තා මට මතකයි 13ක් හරි 35ක් හරි බාර දුන්නා. ඉතින් ඒ වගේ දේවල් වලින් අර ගවර්නන්ස් පැත්තට මම හිතන්නේ ආර්ථික නිසි පරිදි කළමනාකරණය පැත්තට එන්න අවශ්‍යයි. නමුත් අනික් පැත්තෙන් මම හිතන්නේ සමහර ශේෂ්ත්‍රවල තරඟකාරීත්වය ඇති කිරීම සහ රජයේ ඇති ව්‍යාපාරවල පාඩු ලැබණේවා සහ ඒ රජයේ ඇති ව්‍යාපාර රජයේ ව්‍යාපාර නොකළ යුතුයි කියන පැත්තට යම් මම හිතන්නේ මට පේන විදිහට යම් කිසි සාධනීය තත්ත්වයක් තියෙනවා.